නිදාගන්න තැන නැතුව මේකට නිකුයි. හම්බ කරන් ගන්න වානේනේ. හම්බ කරන් ගන්නවද නම් පොඩ්ඩක් ඇලර්ට් එකක් දැවුවම මොකද බං වෙන්නේ? නෑ. මම කියනවාට ඔබ පොඩි සමීක්ෂණයක් කරලා බලපන්. ඔය වැඩට යන එවුන් ගෙවල් වලට වැඩිය හොඳට බුදිය ගන්න වැඩිපුර බස් වල බං. සමහර එවුන් පොල්ල එල්ලිලා හිටගෙන බුදියන්නේ. හිමාලියෝ මේ උදේ පාන්දරම බාප්පොච්චිලා නෑකන් ඇවිල්ලා වගේ අනේ දුම් අල්ලන ගමන් පොඩ්ඩක් විස්තර තොරතුරු ටිකක් අහගනි. පොලිසිය පස්සෙන් පලනවා කියන්නේ දුවන්නේ. වගේ මොනවද බං පොලිසියෙන් තමයි පන්නන්නේ. අන්න එනවා කසින්ස්ලා. බලන්න හම්බෙන්න. අනේ. වසන්ත සමගිපුර නැත්තම් ඉන්න ඕන බස් ස්ටෑන්ඩ් එකේ. මම මේ එහෙත් බලලා එන ගමන්. හරියටම දන්නේ නැහැ කොහෙද ගියේ කියලා. දන්නේ මේ ගෙදරින් එළියට බහැර ගිය එක විතරයි. නෝනව දේශපාලනේ දාන වසන්ත දුර ගමනක් යන්න පුළුවන්. මොකෝ තමුසේ අද මාව දැක්ක වගේ නිකන් පුදුමේ. මාව බලන්න එන තරම් වරදක් සර්ලට මගේ අතින් ළඟදී උනේ නැති නිසා මං සුට්ටක් ගෙදර ගැස්සුණා සර්. එහෙමද? අමොසේ මිදුලට බහිනවද නැත්නම් මං ගෙට එන්නද? මේවා ඉතින් අපි හැදුවට මොකද සර්ලගේ වගේනේ. එන්න සර් ඇතුළු. දෙන්නත් එක්ක පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දීලා යනවා. දෙන්නත් එක කිව්වේ සර්? දෙන්නත් එක කිව්වේ තමුණුයි නංගි. මොකද සර් හේතුව? ආමන්ත දිසාසේකර උසංගිල්ල. රෙජිනෝල් දිසාසේකරගෙන් කවුරු හරි ලක්ෂ 50ක් ඉල්ලනවා. මිනිහා හිටපුතර දැනගෙන හිටියේ තමුසේ නංගි විතරක් කියලා දෙවල් අයිතිකාරයා පොලිසියට කට උත්තරයක් දීලා තියෙනවා. අනික මේ ටික දවසකට ඉස්සෙල්ලා තමුසේ මිනිහා හම්බලා තර්ජනය කරලා තියෙනවා. එහෙම නේද? ඒකම තමයි අපිට දැනගන්න ඕනේ. ඔස
මස්සින මහත්තයා ගෙදර නේ සර් ගියේ. මස්සින මහත්තයා කිව්වේ? මේ නංගිගේ එම් මෙතන ඒවව කොච්චර කතා කළත් වැඩක් නෑ වසන්ත. පොතේ ලියවෙන්නේ පැන්. දෙන්න තික ලෑස්ති වෙන පොලිස් තියෙනවා. ඉක්මනට. Sir කියන ඕන තැනකට මං එන්න. Sir කියන ඕන දැන් මං කරන්න. මං කොහොමද Sir? නංගිව පොලිසිය ගේන්නේ. බසන්ත. පොලිසියට වැරදිකාරයෝ වගේම නිවැරදිකාරයෝත් එනවා. මේව හැදුවේ සතාසීපාවගේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. අනික ඒකට යන්නේ නැන ස්ත්‍රී පුරුෂ භේදයක් අවශ්‍ය නැහැ ආයිසි. ඒ පරිම කදී මාළු වෙලා තියෙන්නේ. සමා වෙන්න සර් මම මේ මහනුවර මම මේ මහන්නේ සර් එක තියෙන අරුවකට නෙමෙයි. මගේ අසරණ කමට. සර් ඔය කියපු කතාව සර්ගේ නංගි මේ වගේ අත්දැකීමකට මූණ දුන්නත් ඒක වළංගු වෙනවද සර්? දෙයනේ මොකද වෙලා තියෙන්නේ කියලා කියලා හිටින්කෝ. ගහක මුලට හෙන ගැහුවට පස්සේ මල් ගැන කතා කරන එකේ තේරුමක් නෑ ඇයිසේ. කමක් නෑ. ඔයාලා මේ හවස අම්මත් එක්කලා කට උත්තරයක් දෙන්න. තමසට එහෙම ප්‍රශ්නයක් නෑනේ. තමසිනු මාත් එක්ක යන්න. ඇත්ත ඒකනම් ඒක ඔප්පු කරන්නත් පොලිසියට තමුන්ගේ උදව් පැත්.